මංගල දේශපාලන යන්න ඉස්සෙල්ලා හිටියේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. උයි ඇත්තට ටීචර් කෙනෙක්. ඩිසයින් එඩියුකේෂන් ටීචර් තරුණත් එක්ක වැඩ කර කෙනෙක්. ඒ කතාව ගොඩක් මංගලගේ කතාවේ ස්ටෝරි ලයින් එක ඇතුලේ ගොඩක් කට්ටිය ඉස්සර පලයට බලන දෙයක් hina වෙනවා. ආ කොහොමද ෆැෂන් ඩිසයිනර් ෆයිනෑන්ස් මිනිස්ටර් කෙනෙක් වෙන්නේ. හැබැයි ඕ වගේ නිර්මාණ බෑක්ග්‍රවුන්ඩ් එකයි ඒ සෙන්සිටිවිටීස් යෝව තිබුණ නැත්තම් අර ෆයිනෑන්ස් මිනිස්ටර් හරි ඕන එකට එනකොට අර සෙන්සිටිව් ඩිසිෂන්ස් උයි ග්ලෝබල් තින්කින් ඩිසිෂන්ස් උයි ඉනොවේටිව් ඩිසිෂන්ස් මං හිතන්නේ මාමට ඕව කරන්න බැරිවේ. ඒ ඒ බෑක්ග්‍රවුන්ඩ් එක හින්දා තමයි ඕකට ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අන්තිමට ඕකයි අපි එතකොට එනවනම් කලා කලා කියනකොට ටෙක් ස්කිල් සෙට් එකයි උයි කලා කියනකොට මයින්ඩ් සෙට් එක. ඒක තමයි ඇත්තට මේ ඔය දෙකම යුනයිට් වෙනකොට තමයි ලොකුම පවර් එකක් තියෙන්නේ. උයි අර විෂන් එකක් නැත්තම් ඩ්‍රීම් එකක් නැත්තම් මම හිතන්නේ මාමත් එක්ක අපි හැම සැරෙම කතා කරේ ශ්‍රී ලංකාවේ දැන් හැබැයි මොකද ශ්‍රී ලංකාවේ සීනේ තියෙන්නේ. Right? ඒක තමයි අපි තරුණ කට්ටියකින් අදහාවි ඕගලන්ගේ සීනේ මොකද්ද කියලා. ෆ්‍රීඩම් හබෙගෙත් අදහස තිබුණේ සීනේ මොකද්ද. ඒ විෂන් එකක් ඔයි ඕව රියලයිස් කරන්න කැපැසිටි එක අපිට තියෙන්න ඕනේ. ලෝකෝටම ලෝකේ ඕන පැත්තට බලනවා නම් මොනවාරි වෙන්නේ ඉස්සෙල්ලා ආටිස්ට්ලා තමයි ඩ්‍රීම් කරන්නේ.